නමේ ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොත සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්න හා පිළිතුරු මාලාවේ 8 වෙනි වීඩියෝව තමයි අද අපි මේ විදිහට ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබ දන්නවා මේ ක්‍රියේටිව් තින්කර් SL නැමැති ඔන්ලයින් අධ්‍යාපනික නාලිකාවේ එහෙම නැත්නම් මාර්ගගත අධ්‍යාපනික නාලිකාව ඔස්සේ විවිධ විෂයන්වලට කෙටි ප්‍රශ්නෝත්තර, කෙටි සටහන්, ඒ වගේම පාඩම් මාලාවන් ඉදිරිපත් වෙනවා. ඔබ මීට පෙර මේ ක්‍රියේටිව් තින්කර් SL නැමැති මාර්ගගත අධ්‍යාපනික නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොමැතිනම් මේ වීඩියෝට පහතින් දැක්වෙන සබ්ස්ක්‍රයිබ් කියන රතුපාට බොත්තම ඔබ මේ නාලිකාවට එක්වන්න, ඒ වගේම බෙල් අයිකනයක් ක්ලික් කිරීමෙන් ඔබට මේ නාලිකාවේ ඉදිරිපත් කරන වීඩියෝ ඉදිරිපත් කළ විගසම දැනුවත් වෙන්නට පුළුවන්. මීට පෙර මේ නාලිකාවට එක්ුණු අය නැවත සබ්ස්ක්‍රයිබ් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මහා ධන සිටුපුත්තුගේ වස්තුව නැමැති පාඩම ඇසුරෙන් අද ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්නෝත්තර මාලාවට දැන් අපි යොමු වෙමු. මහදන සිටුපුත්තුගේ වස්තුව නැමැති පාඩමට ඉදිරිපත් කරන ප්‍රශ්නෝත්තර මාලාවේ පළවෙනි ප්‍රශ්නය තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. මොකද්ද පළවෙනි ප්‍රශ්නය වෙන්නේ? චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. එතකොට අපි දැනගෙන ඉන්න ඕනි චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථ කියන්නේ මොනවද කියලා. දැන් ඔබ කලින් වීඩියෝ වලදී වගේම ඔබේ මතකෙන් උත්තරය කියන්න, එහෙම නැත්නම් ලියන්න, එහෙම නැත්නම් පෙළ පොත බලලා අදාළ උත්තරේ හොයලා බලන්න. ඊට පස්සේ මේ වීඩියෝවේ ඉදිරිපත් වන පිළිතුරත් එක්ක ගලපලා බලන්න ඔබේ පිළිතුර කොයි තරම් දුරට නිවැරදිද, ඔබේ මතකය කොයි තරම් හොඳයිද කියලා. අපි බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ වෙන්නේ. එහෙම නැත්නම් චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථ දෙකක් විදිහට අපිට උදාහරණ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ මොන ග්‍රන්ථ දෙකද කියලා. අමා වතුර සහ බුත්සරණ කියන්නේ චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථ අතර ඉතා වැදගත් ග්‍රන්ථ දෙකක්. අමා වතුර හා බුත්සරණ කියන්නේ චිරන්තන සාහිත්‍ය ග්‍රන්ථ දෙකක්. ඊළඟට අපි යන්නේ දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ සද්ධර්ම රත්නාවලිය කෘතියේ කතුවරයා කවුද කියලා. සද්ධර්ම රත්නාවලිය කෘතියේ කතුවරයා නම් කරන්න කියලා තමයි දෙවෙනි ප්‍රශ්نين අහන්නේ. කවුද සද්ධර්ම රත්නාවලිය නැමැති කෘතිය රචනා කළේ? සද්ධර්ම රත්නාවලිය කියන කෘතිය රචනා කළේ ධර්මසේන හාමුදුරුවෝ. ධර්මසේන හිමි තමයි සද්ධර්ම රත්නාවලිය කියන කෘතිය රචනා කළේ. හොඳට මතක තියාගන්න. ඊළඟට අපි යමු මේ පාඩමේ අහන 3 වෙනි ප්‍රශ්නයට. මහදන සිටුපුත්තුගේ වස්තුව නැමැති පාඩමින් ඉදිරිපත් වන 3 වෙනි ප්‍රශ්නය තමයි සද්ධර්ම රත්නාවලිය කෘතිය රචනා වෙලා තියෙන්නේ මොන ශෛලිය අනුවද? සුවිශේෂී ශෛලියක් අනුව තමයි මේ සද්ධර්ම රත්නාවලිය කියන කෘතිය ධර්මසේන හාමුදුරන් විසින් ලියලා තියෙන්නේ, රචනා කරලා තියෙන්නේ. සද්ධර්ම රත්නාවලිය කෘතිය රචනා වෙලා තියෙන ශෛලිය මොකද්ද? දැන් වීඩියෝව ඔහොම නතර කරලා ඔබේ පිළිතුරු ඉදිරිපත් කරන්න, පෙළ පොතෙන් උත්තරේ හොයාගන්න, එහෙම නැත්නම් උත්තරේ ලියන්න, ඊට පස්සේ වීඩියෝව ප්ලේ කරලා උත්තරය බලන්න. දැන් අපි බලමු සද්ධර්ම රත්නාවලිය කෘතිය රචනා වී ඇත්තේ කිනම් ශෛලියෙන්ද කියලා. ශ්‍රුති ගෝචර ශෛලියෙන් තමයි සද්ධර්ම රත්නාවලිය කෘතිය රචනා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අහලා රස විඳින්න පුළුවන් විදිහට තමයි සද්ධර්ම රත්නාවලිය කෘතිය ධර්මසේන හාමුදුරන් විසින් ලියලා තියෙන්නේ. දැන් අපි 4 වෙනි ප්‍රශ්නේ බලමු. මහදන සිටුපුත්තුගේ වස්තුව නැමැති පාඩමේ 4 වෙනි ප්‍රශ්نين අහන්නේ ටිකක් සාහිත්‍යයට බරවිච්ච ප්‍රශ්නයක්. ඒ තමයි ස්වභාවෝක්තිය යනුවෙන් අදහස් කරන්නේ මොකද්ද? එහෙම නැත්නම් ස්වභාවෝක්තිය කියන්නේ මොකද්ද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. මොකද්ද ඔබේ පිළිතුර වෙන්නේ? ස්වභාවෝක්තිය කියන්නේ මොකද්ද? ස්වභාවෝක්තිය කියන්නේ යමක් ඇති සැටියෙන් දැක්වීම. එහෙම නැත්නම් තියෙන විදිහට, දැක්ක විදිහටම කවියෙන් හෝ ගද්දීන් හෝ ඉදිරිපත් කරන එක තමයි ස්වභාවෝක්තිය කියලා කියන්නේ.
ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ බලමු. පස්වෙනි ප්‍රශ්නේ ඉදිරිපත් වෙනවා කවියක්, කවියක මුල් පේළිය විතරක්. මොකද්ද? වනවිල් වැදබොල් සෙවලැඟ තවරා. මෙන්න මේ කියන කවිය අන්තර්ගත වෙන්නේ මොන සංදේශයේද? එහෙම නැත්නම් මේ කවිය ඇතුළත් වෙන්නේ කිනම් සංදේශයේද කියලා තමයි අහන්නේ. ඒ සංදේශයේ නම තමයි දැන් අපිට හොයලා බලන්න ඕනි. දැන් ඔබේ මතකය කොයි තරම් හොඳද, එහෙම නැත්නම් ටිකක් අමතක වෙලාද කියලා හොඳට හොයලා බලන්න තියෙන හොඳ පරීක්ෂණයක් කරන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි මේ. මොකද්ද මේ සංදේශය? දැන් අර කලින් කිව්වා වගේම ඔබේ පිළිතුර කියන්න, එහෙම නැත්නම් ලියන්න. දැන් අපි බලමු වන විල් වැද බොල් සෙව ලැඟ තවරා කියන කවිය අන්තර්ගත වන සංදේශය මොකද්ද කියලා. මේ සංදේශය තමයි ගිරා සංදේශය. ගිරා සංදේශයේ තමයි මෙන්න මේ විදිහට වනවිල් වැදබොල් සෙවලැඟ තවරා කියන ඒ සම්පූර්ණ කවිය අන්තර්ගත වෙන්නේ. එහෙම නැත්නම් ඇතුළත් වෙන්නේ. ඊළඟට අපි යන්නේ 6 ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. 6 ප්‍රශ්නෙන් අහන්නේ ඒ වගේම තවත් ප්‍රශ්නයක්. අතිශයෝක්තිය යන්නේ අදහස් කරන්නේ මොකද්ද කියලා අහන්නේ. කලින් ඇහුවේ ස්වභාවෝක්තිය කියන්නේ මොකද්ද කියලා. දැන් අහන්නේ අතිශයෝක්තිය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ අතිශයෝක්තිය කියන වචනෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා අහන්නේ. දැන් අපි බලමු මොකද්ද ඇත්තටම අතිශයෝක්තිය කියන්නේ. අතිශයෝක්තිය කියන්නේ ඇති තතු එලිසින් ඉදිරිපත් කිරීම නෙවෙයි. ඒ තමයි ස්වභාවෝක්තිය. ඇති තතු එලිසින් ඉදිරිපත් කරන එක ස්වභාවෝක්තිය කියලා අපි කතා කරා. දැන් අහන්නේ අතිශයෝක්තිය. අතිශයෙන් කියනවා. ඒ කියන්නේ ඇති තතු ඉක්මවා කියනවා. තියෙන තත්වයට වඩා ගොඩක් වැඩියෙන් කියනවා. ඒක තමයි අතිශයෝක්තිය කියලා කියන්නේ. අපි දැන් බලමු 7 ප්‍රශ්නය මොකද්ද කියලා. 7 ප්‍රශ්නෙන් ඔන්න අහන්නේ ඔයාලට විභාගෙට සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට අහන නිතරම අහන ප්‍රශ්න ආකාරයේ තවත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ නම් කළා දෙනවා, එහෙම නැත්නම් කළු අකුරින් තියෙනවා, එහෙම නැත්නම් යටින් ඉරි ඇඳලා තියෙන පදයක සරල තේරුම ලියන්න දෙන ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රශ්නයක්. කිඳලෙකි සමුදුර කියන යන යෙදුමේ ඉරි ඇඳි පදයේ සරල තේරුම අර්ථය ලියන්න කියලා තමයි මෙතන අහලා තියෙන්නේ. මෙතන ඉරි ඇඳි පදේ මොකද්ද? කිඳලෙකි කියන පදේ තමයි ඉරි ඇඳි පදය. කලින් කතා කරපු පාඩම්, පාසලේදී කතා කරපු පාඩම් වල දැන් මතකය ඔබට කොහොමද? කොයිතරම් දුරට ඔබට මතකද මේ පදවල තේරුම් පන්තියේදී කතා කළා? දැන් අපි බලමුකෝ කිඳලෙකි කියන පදේ සරල තේරුම මොකද්ද කියලා. කිඳලෙකි කියන පදේ සරල අදහස, එහෙම නැත්නම් සරල තේරුම තමයි කුඩා දියවලකි. කුඩා දියවලකි කියන අදහස තමයි කිඳලෙකි කියන පදයේ තියෙන්නේ. ඊළඟට අපි යන්නේ 8 ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්න. 8 ප්‍රශ්නෙන් අහන්නේ ඕනෑම භාෂාවක පදනමක් තියෙනවා. ඕනෑම භාෂාවක තියෙන පදනම මොකද්ද? මූලික පදනම මොකද්ද කියලා තමයි මෙතනදී අහන්නේ. ඕනෑම භාෂාවක තියෙන පදනම මොකද්ද කියලා. මොකද්ද ඇත්තටම ඕනෑම භාෂාවක තියෙන පදනම? ඕනෑම භාෂාවක තියෙන පදනම තමයි, හරිම ලේසි උත්තරයක්, අක්ෂර මාලාව. අක්ෂර මාලාව තමයි හොඳට මතක තියාගන්න ඕනම භාෂාවක තියෙන පදනම වෙන්නේ. ඊළඟට අපි යන්නේ 9 පෙළපොතේ 8 පාඩමට ඉදිරිපත් කරන ප්‍රශ්න මාලාවේ 9 ප්‍රශ්නෙට. 9 ප්‍රශ්නෙන් අහන්නේ අකාරාදී පිළිවෙල යනු කුමක්ද කියලා. සාමාන්‍ය පෙළ විභාගයේදී, ඒ වගේම උසස් පෙළ විභාගයේදී මේ ආකාරයට අකාරාදී පිළිවෙල නිතරම අහන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි හොඳට මේ අකාරාදී පිළිවෙල දැනගෙන ඉන්න ඕනි. අපි පාඩම්වලදී මේක ඉතාම සවිස්තරව හොඳින් සාකච්ඡා කරනවා. අපි දැනට ඉතාම සරලව පොඩ මතකයේ අවදි වෙන්න අකාරාදී පිළිවෙල කියන්නේ මොකද්ද කියලා බලමු. අකාරාදී පිළිවෙල කියන්නේ හෝඩියේ අයන්නේ සිට ෆ යන්න දක්වා අක්ෂර ස්ථානගත වී ඇති අනුපිළිවෙල තමයි අකාරාදී පිළිවෙල කියන්නේ. හෝඩියේ අයන්නේ සිට ෆ යන්න දක්වා. ඒ කියන්නේ අයන්නෙන් තමයි අපේ සිංහල හෝඩිය ආරම්භ වෙන්නේ, අවසාන වෙන්නේ ෆ කියන අකුරේ. ඒ නිසා තමයි මෙන්න මේ කියන අකුරු, එහෙම නැත්නම් අයන්නේ සිට ෆ යන්න දක්වා
අක්සර ස්ථානගත වෙලා තියෙන අනුපිළිවෙලා. අයන්න ආයන්න ඇයන්න ඈයන්න ඔන්න ඔය විදිහට අක්සර ස්ථානගත වෙලා තියෙන අනුපිළිවෙල තමයි අකාරාදී පිළිවෙල කියන්නේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ අකාරාදී පිළිවෙල ප්‍රායෝගිකව එහෙම නැත්නම් අපිට භාවිතයේදී ප්‍රයෝජනවත් වන එහෙම නැත්නම් භාවිතයට ගන්න අවස්ථා දෙකක් ඉදිරිපත් කරන්න කියලා. අකාරාදී පිළිවෙල ප්‍රායෝගිකව භාවිතාවන අවස්ථා දෙකක් දක්වන්න කියලා තමයි 10 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ. මොනවාද අකාරාදී පිළිවෙල ප්‍රායෝගිකව භාවිතාවන අවස්ථා? අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද. ප්‍රශ්න පත්‍රවල අනු කොටස් දැක්වීමේදී අපි දැකලා තියෙනවා අයන්නේ 1, 2, 3 ඊළඟට ආයන් ඊළඟට ඇයන්නේ ඊළඟට ඈයන්නේ ඔන්න ඔය විදිහට අකාරාදී පිළිවෙලට තමයි ප්‍රශ්න පත්‍රවල අනු කොටස් දක්වන්නේ. ඒ වගේම අපි දැකලා තියෙනවා ඡන්ද ලැයිස්තු නාමාවලි සැකසීමේදී අකාරාදී පිළිවෙලට තමයි ඒ ඡන්ද ලැයිස්තු නාමාවලි සකස් කරන්නේ. ඊළඟට අපි 11 වෙනි ප්‍රශ්නෙට යොමු වෙමු. 11 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ පහත දැක්වෙන වචන අකාරාදී පිළිවෙලට සකස් කරන්න කියලා. මේ වචන ටික තමයි අකාරාදී පිළිවෙල මාරු කරලා ඉදිරිපත් කරලා තියෙන රදල, මතකය, ගස, ඈත, ඉර, කසය, අහස කියන පද. මෙන්න මේ වචන මාරු කරලා තියෙන අකාරාදී පිළිවෙලට නෙවෙයි මේ තියෙන්නේ. අපිට තියෙන්නේ අකාරාදී පිළිවෙලට මෙන්න මේ කියන වචන ටික සකස් කරන්න. දැන් ඔබට සිද්ධ වෙනවා ඔබේ අකාරාදී පිළිවෙල පිළිබඳව දැනුම උපයෝගී කරගෙන නිවැරදිව අකාරාදී පිළිවෙලට මෙන්න මේ කියන වචන ටික මුල ඉඳන් පෙළගස්සන්න. අපි බලමු කොහොමද මේ වචන ටික අකාරාදී පිළිවෙලට සකස් කරන්න ඕනි කියලා. සකස් කරාම මෙන්න මේ විදිහට තමයි අපිට මේ වචන ටික පෙළගස්සන්න පුළුවන් වෙන්නේ. හෝඩියේ මුල්ම අකුරවන අයන්නෙන් අහස කියන පදේ තියෙනවා. ඊළඟට අයන්න ආයන්න ඇයන්න ඈයන්න එනකොට ඈත කියන පදේ හමු වෙනවා. ඊළඟට ඉයන්න ඊයන්න කියන ඔහම කියාගෙන යනකොට ඉයන්න අහු වෙනවා ඉර කියන පදේ තුල. ඊළඟට ස්වර ආය අපිට හමු වෙන්නේ නැහැ ඊළඟ වචනවල. ව්‍යංජන අකුරු තමයි ආරම්භ වෙන්නේ. ව්‍යංජන අකුරු කයන්ෙන් ආරම්භ වෙනවා කක ගග ඤ විදිහට. එතකොට කසය කියන පදය අපිට මුලට එනවා. ඊළඟට කක ග කියනකොට ගයන්න අහු වෙනවා. එහෙනම් ගයන්න මුලට ඉදලා තියෙන වචනේ තමයි ගස කියන වචනය. ඊළඟට අන්තිමේට ඉතුරු වන වචනේ තමයි මතකේ කියන වචනය. මෙන්න මේ විදිහට තමයි අකාරාදී පිළිවෙලට මේ අහස, ඈත, ඉර, කසය, ගස, මතකේ කියන වචන ටික අපිට ලියන්න පෙළගස්සන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ පාඩමේ අහන අවසාන ප්‍රශ්නය තමයි ලඝු කියන වචනේහි සරල අදහස ලියන්න. අපි කලිනුත් මතක් කළා වගේ මෙන්න මේ විදිහට ටිකක් ගැඹුරු අර්ථ තියෙන වචන ඔබට විභාගයේදී ඉදිරිපත් වෙනවා. නිතරම මේ වගේ වචනවලට සරල අර්ථ හොඳින් දැනගෙන ඉන්න ඕනි, හොඳින් මතකේ තියාගන්න ඕනි. මොකද්ද ලඝු කියන වචනේ නිතරම ඇහෙන වචනයක්. ලඝු කියන වචනේ සරල අදහස වෙන්නේ මොකද්ද? කුඩා කියන අදහස තමයි ලඝු කියන වචනයෙන් ගම්‍යමාන වෙන්නේ. එහෙම නැත්නම් ඉදිරිපත් වෙන්නේ ලඝු කියන වචනේ සාමාන්‍ය සරල අර්ථය තමයි කුඩා කියන අර්ථය.